සමගම සතර දැන් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජන රැලියක් බණ්ඩාරවෙලදී පැවැත්තුණා. සමගි ජන සන්ධානයේ නියෝජිතින් රැසක් මෙහිදී අදහස් දැක්වුවා. ඊයේ පෙරේද වෙනකොට විශ්වවිද්‍යාලවල ලේහෙලනවා, වෙන වෙන රශ්මි වලට පැනලා ගහනවා. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව කියන බැටළු හම්බ පොරවගෙන හිටියට යටින් නැවත ප්‍රචණ්ඩත්වයේ එළිදක්වමින් පවතිනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වයේ එළිදක්වන්නේ ඇයි? පරාජයේ වියරු වැටිලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ ජයග්‍රහණී ජයග්‍රහයේ ගමනට නැවතීමේ ලකුණ තියන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපි කියනවා උඹලා මොන ආකාරයේ සෙල්ලම් දැම්මත් අපි ඒ සෙල්ලම් කොරම මුහුණ දෙනවා. අපේ රටේ පෙරපාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරනවා. බදුලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා පාසල් 605ක්. පාසල් 605ම සුහුරු පාසල්, ස්මාර්ට් පාසල් බවට අපි දියුණු කරනවා. අනිවාර්යෙන්ම මේ දිස්ත්‍රික්කයේ පළවෙනි පියවර හැටියට මැතිවරණ කොට්ටාස 9ටම නිෂ්පාදන කර්මාන්ත ශාලා 9ක් පළවෙනිම ලබා දීලා දෙවෙනි වටේට ආසන 9 තිබෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ටම නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කරලා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ක්‍රියාත්මක කරපු ඒ කර්මාන්ත ශාලා බිහි කරන නිෂ්පාදන කර්මාන්ත යුගය අපි බිහි කරනවා. ඔබගේ ජල ජීවිත සුඛිත මුදිත කරවන යුගයට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව ප්‍රේමදාසගේ පුතා වගකීමයි කියන එක ඔබට ප්‍රකාශ කරමින්. මේ අතර සමගි ජන සන්ධානයේ තවත් ජනරැලියක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කල්මුණේදී පැවැත්තුණා. ගොවි ජනතාවට පොහොර සහනාධාරය ඇතුළු සහන් රැසක් ලබා දෙමින් අඩු පිරිවැයකින් ගොවිතැන සිදු කිරීමටත් දිහවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කල්මුණේ මැතිවරණ කොට්ටාසේ විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අත්‍යන්තර පේෂ කර්මාන්තය හැන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රී එක ඉතාමත්ම බහුලව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ ධීවර ශේෂ්ත්‍රය ඉතාමත්ම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. ඔබ සිළු දෙනාටම කියන්න කැමතියි, විශේෂයෙන්ම අපි ගොවි ජනතාවට ඔබගේ වගා කටයුතු වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000කට ලබා දෙනවා. ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රචලිත මේ අත්‍යන්තර පේෂ කර්මාන්තය තවදුරටත් දියුණු කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දුප්පත් පවුල්වලට මාස 24ක් තුල දුප්පත් කමින් මිදෙන්නට අවශ්‍ය රාජ්‍ය ශක්තිය ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්තිය එයට විරුද්ධව මහ පාරට බැහැපු එකම ජාතික පක්ෂය, එකම ජාතික බලවේගය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි.